Hi everyone, SLA Academy YouTube channel එකට ඔයාලවදත් වෙන්ද වගේම ගොඩාක් ආදරෙන් මම පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්නේ යන්නේ ලස්සනම ලස්සන ටොප් එකක් කොහොමද ඉක්මනින්ම කරගන්නේ කියලා. ඉතින් අපි මුලින්ම මේකට අවශ්‍ය කරන බ්ලොක් එක තමයි හදාගන්න යන්නේ. ඉතින් ඒ සඳහා මම මේ විදිහේ පේපර් එකක් අරගෙන මට අවශ්‍ය කරන බ්ලොක් එක ඇඳගන්න. ඒ සඳහා මුලින්ම මේ විදිහේ රේඛාවක් ඇඳගෙන ඒ රේඛාව මත උරහිස බෙදීම දෙක කියන අගය ලකුණු කරගන්නවා. උරහිස දෙකට බෙදලෙන අගය ලකුණු කරලා ඒ අගෙම මම පහතටත් මෙන්න මේ ආකාරයට ලකුණු කර ගන්නවා. ඊට පස්සේ අපි මේ විදිහට මේ රේඛාවන් යා කරගෙන මෙන්න මේ විදිහට මේ ලක්ෂ්‍ය හරහා රේඛාව ඇඳ ගන්නවා. ඊට පස්සේ ඒ රේඛාව මත පපුවට හතරට බෙදලා ඒකට අඟල් භාගයක් එකතු කරලා එන අගය අපි ලකුණු කරගන්න ඕන. ඉතින් මේක විනාඩි 20ක් 25ක් වගේ කාලයක් අතරතුර හරියම ඉක්මනට මම කරගත්ත ටොප් එකක් තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. ඒ නිසා මම හිතනවා ඉතින් මේක ඔයාලට තේරුම් ගන්න පහසු වෙන්න මට කියලා දෙන්න පුළුවන් වෙයි කියලා. ඔයාලට රෙදි කොටසෙම කරගන්නවා නම් මේ කියන විදිහටම තමයි කරගන්න තියෙන්නේ. එහෙම නැතුව මේ විදිහට බ්ලොක් එකක් ඇඳලා කරගත්තත් ඔයාලට පහසුවෙන් මේ විදිහට කරගන්න පුළුවන්. ගොඩක්ම පහසුවෙන් මේ විදිහේ බ්ලොක් එකක් ඇඳලා මේ ටොප් එක කරගත්තා නම් මේකේ ගොඩක් එන්නේ හැල්ටන් එක. ඒ නිසා මේ විදිහට කරගන්න. ඊට පස්සේ පපුව ලකුණු කරගෙන මෙන්න මේ අපි මුලින් මැදගත්ත රේඛාව මත කර පළල ලකුණු කරගන්නවා. මම අඟල් 3 හමාරක් තමයි ලකුණු කරගත්තේ. ඒ 3 හමාරේ ඉඳන් 15ට මට අවශ්‍ය කරන උස ලකුණු කරගන්න. ඉතින් මේ පේප් එක මට අවශ්‍ය කරන සම්පූර්ණ උසෙන් ගන්න මදි නිසා මම ඔයාලට තේරුම් ගන්න මේ සම්පූර්ණ පේප් එක ගන්නවා. ඔයාලට අවශ්‍ය කරන උසට අඟල් භාගයක් හෝ අඟල් 1ක ප්‍රමාණයක් එකතු කරලා තමයි මේ විදියට රේඛා වැඳ ගන්න ඕන. ඊට පස්සේ ඒ රේඛාව මත ඔයාගේ ඉනවට බෙදීම අගේ ලකුණු කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් පපුව ප්‍රමාණයම පහතර ලකුණු කරන්නත් පුළුවන්. ඉතින් මම මෙතෙන්දී අද කරගන්නේ පපුව ප්‍රමාණයෙන් අඟල් භාගයක් වගේ ප්‍රමාණයක් අඩු කරලා තමයි ඉන රේඛාව ඇඳගත්තේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට අඟල් භාගයක් ඉහළට ඔසවලා මෙන්න මේ විදිහට ඉන රේඛාව මම හැඩ කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන අත් කට හැඩය තමයි අපි ඇඳගන්න යන්නේ. ඉතින් මේ ටොප් එකේ විශේෂත්වය තමයි ඒ අත අපි නිර්මාණය කරගන්න අත් කට නිර්මාණය කරගන්න විදිහ. මොකද මේක අත් රහිතව තමයි මහගන්නේ. ඉතින් ඔයාලට අතේ හුරුව තියෙනවා නම් මෙන්න මේ විදිහට හැඩේ හදලා ඇඳ ගන්න පුළුවන්. මේ බලන්නකො හරිම ලස්සනට මෙන්න මේ විදිහට හැඩේ ඇඳලා කරගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට. එහෙම බැරි කෙනෙක් නම් ඔයා මෙන්න මේ විදියට මෙන්න මේ ලක්ෂ්‍යයන් දෙක යා කරගන්න. යා කරගෙන ඒ රේඛාවේ හරි මැද මෙන්න මේ විදියට මේ රේඛාවේ හරි මැද හොයා ගන්න ඕන. හරි මැද හොයාගෙන එතෙන් සිට ඇතුල් පැත්තට අඟල් 1 හමාරක් අඟලක් වගේ ප්‍රමාණයක් මේ විදියට හාරවල ලස්සන්ට හැඩය ඇඳ ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට තමයි ඒ හැඩය ඇඳගන්නේ. මෙන්න මේ ප්‍රමාණය මං අද අඟල් 1 හමාරක් තමයි ගත්තේ. ඔයාලට ඒක අවශ්‍ය පරිදි අඩු වැඩි කරලා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ මම කර හැඩය තමයි අඳින්න යන්නේ. පිටුපස කර අඟල් 2කුත් ඉදිරිපස කර අඟල් 3 හමාරකුත් වෙන්න තමයි අද මම මේක කරගන්නේ. ඉතින් ඔයාලට මේ කර හැඩයන් දෙකම කර ප්‍රමාණයන් දෙකම එකම ප්‍රමාණයට ගන්න උනත් පුළුවන්. ඉතින් ඒක ඔයාගේ කැමැත්ත පරිදි මේ කර ප්‍රමාණය අඩු වැඩි කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි මේ බ්ලොක් එක කපාගමු. ඉතින් අපි වෙනද කරගන්න ඇඳුම් වලට වඩා ටිකක් වෙනස් එකක්. ඒ නිසා තමයි මට ඔයාලට කියලා දෙන්න හිතුනේ. මොකද මම මේක හදිස්සියෙම ඇහුවා වුණත් මට හිතුනා ඔයාලට පොඩියට හරි වීඩියෝ එකක් කරොත් ඔයාලට චූටි හරි අවබෝධයක් මේ සම්බන්ධව ගන්න පුළුවන් වේවි කියලා. ඒ නිසා තමයි මම මේ විදිහේ වීඩියෝ එකක් ඔයාලට කරලා අප්ලෝඩ් කරන්න හිතුවේ. ඉතින් හදිස්සියෙම ඇහුවේ
එනිසා පුංචි පුංචි අඩුපාඩුකම් ඇති. හැබැයි ඔයාලට මේකෙන් ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අරගන්න. ඒක තමයි අනිවාර්යයෙන්ම වෙන්න ඕනි දේ. ඒ නිසා තමයි මම මේ විදිහට මේ වීඩියෝ එක රෙකෝඩ් කරලා මහන්සි වෙලා එඩිට් කරලා ඔයාලට දාන්න හිතුවේ. අපි බලමු මේක රෙදි කොටසට පිටපත් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට මේකට පාවිච්චි කරන්න පුළුවන් මැටීරියල් කිව්වොත් මෙන්න මේ වගේ ඇදෙන සුළු මැටීරියල් පාවිච්චි කරන්න පුළුවන්, ෆෝ වේ මැටීරියල් පාවිච්චි කරන්න පුළුවන්, ක්‍රිප් මැටීරියල් පාවිච්චි කරන්න පුළුවන්, ඒ වගේ ඇදෙන සුළු මැටීරියල් පාවිච්චි කරන්න පුළුවන්, සිංගල් ජර්සි ඒ වගේ මැටීරියල් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ මැටීරියල් එක අරගෙන මම මුලින්ම එක කොටසක් කපා ගන්නවා. හරි, දැන් ඔයාලට පේනවනේ මෙන්න මේ විදිහට මම එක කොටසක් තමයි මුලින්ම කපා ගන්නෙ. ඒ නිසා මම රෙදි කොටස දෙකට නවලා මෙන්න මේ විදිහට ගානට තියා ගන්නවා. මතක ඇතුව හරිම ගානට තියා ගන්න. මොකද රෙදි අපත යවන්න එක ඇත්තරම මේ දවස්වල රෙදිවල මිල ඒ දේවල් එක්ක අපත යවන්න බැරිම තරම් රෙදි. ඒ නිසා හරිම ගානට තියා ගන්න. තියාගෙන ඔයාලට පුළුවන් මේක එහා මෙහා යන්නේ නැති වෙන්න තැනින් තැන පින්ස් ගහ ගන්න. ඉතින් හරිම ලේසියෙන් මේක කරගන්න පුළුවන්. අමාරු දෙයක් ඇත්තටම නැහැ. ඒ නිසා තමයි මම ඔයාලට මේ විදිහ වීඩියෝ එකක් රෙකෝඩ් කරලා දාන්න ඕනි කියලාත් හිතුවේ. අපි මේක මෙන්න මේ විදිහට තැනින් තැන පින්ස් ගහ ගන්නවා. ඉතින් මේක පින්ස් ගහන එක අත්‍යවශ්‍යම නැහැ, අනිවාර්ය නැහැ. ඉතින් ඔයාලට අතින් අල්ලලා මේ අතට හුරු කෙනෙක් නම් මේ රෙදි කපන එක අතින් මේ බ්ලොක් එක අල්ලගෙන ගානට කපන්න පුළුවන්. එහෙම නැති කෙනෙක් මේ විදිහ පින්ස් ගහ ගන්න එක ලේසි ආධුනික කෙනෙක් නම්. ඊට පස්සේ මම ඔයාලට කියවනේ මේකේ සම්පූර්ණ උස මට ගන්න පේප් එක මදි කියලා. ඒ නිසා මම ඒක කපා ගනිද්දි රෙදි කොටසෙන් මට අවශ්‍ය කරන ප්‍රමාණයට තියලා තමයි කපා ගන්නේ. මේ විදිහට කර හැඩයත් කපා ගන්නවා. ඊට පස්සේ මේ විදියට අත් කට හැඩයත් කපා ගන්නවා. ඉතින් ඔන්න අපේ එක කොටසක් අපි කපාගෙන අවසానයි. ඒ කොටස අපි ඉවත් කර ගන්නවා. ඉතින් මෙන්න මේ විදියේ පෙනුමක් තමයි දැනට තියෙන්නේ. කොටස් දෙකම ඔයා හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපේ කර සඳහා කරට අවශ්‍ය කරන බයස් පටි, එහෙම නැත්නම් කරට අවශ්‍ය කරන පයිපින් පටි ටික තමයි මේ කපා ගන්නේ. බයස් අතර තමයි අපි රෙදි කපා ගන්නේ, කෙලින් අතර නෙමෙයි. ඉතින් මම ඔයාලට කලින් කියලා දීලා තිනවා කලින් වීඩියෝස් වල කොහොමද මේ බයස් පටි කපා ගන්නේ කියලා. ඉතින් දැන් අපි බලමු කොහොමද මේක ලේසියෙන්ම මහා ගන්න කියලා. ඉතින් මම ඔයාලට කිව්වා වගේ හරිම විනාඩි 20කටත් අඩු කාලයකදී තමයි මේක කරගත්තේ. මේ ටොප් එක හදිසිය ගමනක් යන්න අවශ්‍ය වෙච්ච නිසා. ඉතින් ඔයාලටත් එහෙම හදිසිය අවස්ථාවලදී මේක මහන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි බිස්නස් එකක් විදියට උනත් ඔයාලට මේක කරගන්න පුළුවන්, අමාරු දෙයක් නැති නිසා. ඉතින් මුලින්ම අපි කපාගත්ත රෙදි කොටස් දෙකම අරගන්න ඕන. රෙදි කොටස් දෙක අරගෙන මුලින්ම මම කරන්න හදන්නේ මේකේ කර හැඩය ෆිනිෂ් කරගන්න. ඉතින් ඒ සඳහා මම අද කරන්නේ පයිපින් පටියක් අල්ලගන්න එක. ඉතින් මම මේ රෙදි කොටසෙම තමයි පයිපින් හදාගත්තේ. ඉතින් ඔයාලා දැක්කා. පයිපින් පටියක් අරගෙන මෙන්න මේ විදියට පයිපින් පටිය දෙකට නවලා තියා ගන්නවා. මේ විදිහට මම අද කණපිට පැත්තෙන් තමයි පයිපින් පටිය දෙකට නවල තියාගන්නේ. ඒ තියාගත්තට පස්සේ අපි මේක හරවල මහද්දි අපිට හොඳ පිට පැත්තට හරවල මහ ගන්න පුළුවන්. මෙන්න මේ විදියට ඔල කණපිට පැත්තෙන් මහගෙන යන්න. ඉතින් මේ කර මහගනිද්දී ඔයාලට අනිවාර්යයෙන්ම කියන්න ඕනි දේ තමයි ඇදලා කර මහන්න යන්න එපා. සාමාන්‍ය විදියට තියලා කර මහ ගන්න. එතකොට තමයි ඔයාලට මේක හරියටම ගන්න පුළුවන් වෙන්නේ. කර ඇදුනොත් එහෙම අර මේක නිකන් ඇකිලිලා වගේ යනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදියට හොඳ පිට පැත්තර හරවල මහ ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ මහගනිද්දී ඔයාලට පුළුවන් වැඩිපුර තියෙන කොටස් කපලා අයින් කරන්න. ඒ වගේම තමයි කට් මාක් දාගන්නත් පුළුවන්. කට් මාක් දාගැනීම තුළින් ඔයාලට මේක
හරවද්දි ඇකිලීම් වලින් වලකලා ලස්සනට තියෙනදි මේ මැටීරියල් එක ලොක්කොටම ඇකිලෙන්න බලන්නේ නැති මැටීරියල් එක නිසාම මමද කට් මාක් දාන්න නැතුව තමයි මේ කොටස මහ ගන්නෙ. ඉතින් ඔයාලට පෙන්වන්නත් එක්ක ඊළඟ කොටසදී ඔයාලට මම කට් මාක්ස් දාලම් පෙන්වන්නම් කොහොමද කට් මාක් ටික දාගන්න ඕනේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට වැඩිපුර තියෙන කොටස කපලා ඉවත් කර ගන්නවා. ඉතින් ඔන්න ඔය විදියට අපේ අනෙක් කොටසත් අපි දැන් මහ ගන්න ඕන. ඉතින් මේ විදියට ඔයාගේ අනෙක් පළුවත් ඔයාලට මහ ගන්න පුළුවන්. ඉතින් මේ විදියටම ඔයාගේ අත් කට හැඩයනොත් පයිපින් වලින් බයස් වලින් කරගන්න පුළුවන්. ඒ වගේම අද මම එහෙම කරගන්න යන්නේ නැහැ. මොකද මට තියෙන ටයිම් එක කාල වේලාව මදි නිසා මම අද රෙදි කොටසෙම තමයි කරගන්නේ. ඉතින් මම මේ කරට අල්ලා ගන්නා විදියටම බයස් එක ඔයාගේ අත් කට හැඩයන් වලට අල්ලා ගන්නත් පුළුවන්. ඉතින් බයස් එකෙන් මේ යනවා නම් උරහිස මූට්ටුවක් නැතුවම ඔයාට මේ කොටස් දෙක එකට සම්බන්ධ කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක වෙන දවසක ඔයාලට කියලා දෙන්නම්. මේකෙදි උරහිස මූට්ටුවක් එන්න තමයි මට ඔයාලට කියලා දෙන්න වෙන්නේ. මොකද මම අද අත් කට හැඩයන් සඳහා බයස් පටි අල්ලා ගැනීමක් කරන්නේ නැහැ. මෙන්න මේ විදියට රෙදි කොටසෙම නවල තමයි මහගන්නේ. ඉතින් මුලින්ම මේ විදියට එකපටක් නවල මහගෙන යනවා. ඊට පස්සේ නැවත වතාවක් මෙන්න මේ විදිහට නවල මහගෙන යනවා. ඉතින් ඔයාලා මේ අත්කට ෆිනිෂ් කරගන්නෙදී ඔයාලා බයස් එකක් නම් පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ 60 කොටස් දෙක කිසිම උරහිස් මූට්ටුවක් නැතුව මාරම ලස්සනට නීට් එකට කරගන්න. ඉතින් මේ වීඩියෝ එකේදී ඒක අන්තර්ගත වෙන්නේ නැහැ. මොකද මම සාමාන්‍ය විදියට අත්කට නවල තමයි මහගත්තේ. ඒ නිසා මේ වීඩියෝ එකේ ඒක අන්තර්ගත වෙන්නේ නැහැ. ඉතින් මේ විදියට 60 කොටස් දෙකේම අත් කට හැඩයන් මේ විදියට දෙකර නවල මහ ගන්නවා. මෙන්න මේ ආකාරයට ඔයාලට මේ දෙකම නවල මහ ගන්න පුළුවන්. ඉදිරිපස පළුව පිටිපස පළුව කියන කොටස් දෙකම මේ විදියට නවල මහ ගන්න ඕන. ඉතින් ඔයාලට මේ විදිහේ තවත් මැහුම් වීඩියෝස් ඉදිරියේදී ඉගෙන ගන්න ඕන channel එක subscribe කරන්න කියලාත් මතක් කරනවා. ගොඩක් අය අහනවානේ මැහුම් දන්සල් ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. ඉතින් එයාලටත් channel එක subscribe කරලා තියාගත්තම notification එක එනවා. එතකොට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට මහගෙන මං උරහිස් දෙකම අර ඔයාල දැක්ක විදිහට මූට්ටුව දාගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට දෙපැති මූට්ටුව තමයි දාගන්නේ. ඒ කියන්නේ 60 කොටස් දෙක දෙපැත්තෙන් මෙන්න මේ ආකාරයට සම්බන්ධ කර ගන්නවා. උරහිස් දෙක සම්බන්ධ කරගෙන ඊට පස්සේ මේ විදියට දෙපැති මූට්ටුව තමයි මම දාගන්නේ. ඉතින් මේ හැම තැනකදීම ඔයාලා ළඟ ඕලොක් එකක් තියෙනවා නම් මැටීරියල් එකට ගැලපෙන නූල් පාවිච්චි කරලා ඕලොක් කරගන්න. එතකොට බිස්නස් එකක් සඳහා වඩාත්ම සුදුසු වෙනවා. මේ විදියට අදාළ නූල් පාවිච්චි කරලම කරගත්තට පස්සේ ඊට පස්සේ යට වාටිය තමයි මම නවල මහ ගන්න යන්නේ. ඒකෙදිත් මම මුලින්ම කරන්නේ මෙන්න මේ විදියට එක පටක් නවල මහගෙන යනවා. ඉතින් එතකොට අපිට පුළුවන් මේක රැලි වෙන්නේ ගුලි වෙන්නේ නැතුව හරිම පහසුවෙන් හරිම ඉක්මනින් කරගන්න. එහෙම නැත්නම් දෙපර නවල මහන්නත් පුළුවන්. හැබැයි එතකොට අපි හරි කලබලේ මහන්න අමාරුයි. චුට්ටක් හිමීට කරන්න වෙනවා. ඉතින් මේ විදියට එක පටක් නවල මහගත්තට පස්සේ අපිට නැවත පටක් නවල මහගත්තට මහ ගන්න පුළුවන්. එතකොට අපි මේක මහගෙන ඉවරයි. ඉතින් ඔන්න ඔය විදිය තමයි හැල්ටන් එක එකක් සහිත ටොප් එකක් මම විනාඩි 20කටත් අඩු කාලයකදී හදිසියෙම යන්න අවශ්‍ය වෙච්ච ගමනකට මහගත්තේ. ඉතින් මම හිතනවා ඔයාලටත් ඒ වගේ අවශ්‍යතාවයන් සඳහාම ඇඳුම් නිර්මාණය කරගන්න මගේ channel එකේ මේ වෙනකොට ගොඩාක් වීඩියෝස් තියෙනවා. ඉතින් ඒව ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා ඇති කියලා මම හිතනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. තවත් අලුත් වීඩියෝකින් අපි ඉක්මනටම හමු වෙමු. තවත් මේ වගේම මැහුම් වීඩියෝස් ඉගෙන ගන්න කැමති අය channel එක subscribe කරන්න අමතක කරන්න එපා.